ආයුබෝවන් සුබ උදැසනක් සම්ට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල විස්ස සම්මති කරන්න සමගි ජනබලවේගයෙන් සහය නැහැ පණ්ඩිත රඹෑවේ මැටි කර්මාන්තේ නගා සිටවන්න රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක් ගිනිකත් හේන දැස් අඳ මවගේ දරුවන් තිදෙනාට උපකාර කිරීමට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් එක් වෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. 20 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට සමගි ජනබලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකුගෙන් සහය රජයට ලබානු දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති ජන හමුවකදී. අද බොහෝ දෙනා කතා වෙනවා 20 වෙනි සංශෝධනය ගැන. මොකක්ද මේ 20 වෙනි සංශෝධනය කියන්නේ 19 වෙනි සංශෝධනයෙන් විහිදිලා තිබුණු බලය විධායකයට කේන්ද්‍රගත කරමින් ව්‍යවස්ථා දායකයත් අධිකරණයක් පාගල දමලා රට තුල අවනීතිය ක්‍රියාත්මක කරන්නට ඉඩ ප්‍රස්තාව සලසලා යහපත් රාජ්‍ය පාලනයකට තිබෙන ඉඩකඩ ඉවත් කිරීමේ එක තැනක මහා බලයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල තමයි 20 වෙනි සංශෝධනය उत्साहे කිසිම දවසක ප්‍රතිපත්ති මත නොවේ මේ මාරුවීම් සිදුවෙන්නේ මුදලට වරදානවලට වරප්‍රසාදවලට මුදලට කැපකරන මහජන නියෝජිතින්ට නැවතත් වරක් පාර්ලිමේන්තු වරම් ලැබෙන්නෙත් නැහැ ඔය මුල් පිටුවල ප්‍රවෘත්ති ස්ථාපනය කර ඒව ප්‍රසිද්ධියේ කියවපු පමණින් ඒව සත්‍ය වන්නේ නැත රටක නව නීතියක් සම්පාදනය කිරීමේදී ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට පුරවිසියන්ට ඇති අයිතිය 20 වන සංශෝධනයේ තුලින් අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 20 වන සංශෝධනයේ තියෙනවා හදිසි නීති ගේන්න පුළුවන් කියලා. දැන් නීති සම්පාදනය කරන්නේ ලෝක වටේම ඒ රටේ පාර්ලිමේන්තුවයි. ලෝකයේ යම්කිසි ප්‍රතිපත්තියක් තියෙනවා නීතියක් සම්පාදනය කරනකොට රටේ පුරවැසියාට ඒක ප්‍රශ්න කරන්න පුළුවන් අධිකරණයක් හරහා. මේක ඇමරිකාවේ තියෙනවා මේක ඉන්දියාවේ තියෙනවා නමුත් ලංකාවේ පුරවැසියාට මෙහෙම අයිතියක් නැහැ. දැන් මේ 20 වන සංශෝධනයේ මේ සංගවල කරන පොඩි ප්‍රශ්නේ ඇවිල්ලා 20 වන සංශෝධනයේ කියනවා හදිසි නීතියක් කියලා නීතියක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ හදිසි නීතිය කෙටුම්පතක් හැටියට කෙලීම පාර්ලිමේන්තුවට ගෙනල්ලා දවසකින් පාර්ලිමේන්තුව අනුමැතිය ගන්න පුළුවන්. මේ හදිසි කෙටුම්පත රටේ ජනාධිපතිතුමාට පමණයි අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. පැය 24යි දෙන්නේ. ඒ කියන්නේ අද හැන්දෑව 6ට දුන්නොත් හෙට හැන්දෑව 6 වෙනකොට ඒ තීරණය දෙන්න ඕනේ. ඊළඟ දවසේ උදේ ගෙනල්ලා පාර්ලිමේන්තුවේ හවස 5 වෙනකොට ඒක අනුමත කරගන්න පුළුවන්. ඉතින් මේක සාධාරණද? පුරවැසියාගේ අයිතිවාසිකම නීතිය ප්‍රශ්න කරන්න තියෙන අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා 20 වෙනි සංශෝධනය හරහා මේවා සංගවල කරන දේවල් ඒ නිසා අපි මේ 20 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ඉදිරි කාලේ සියලු දෙනාගේම කැමැත්ත අනුව තමයි අපි මේ 20 ගේන්නේ අපි මේක ජයග්‍රහණය කරන්නේ පාර්ලිමේන්තුවේ 150ට එහා ගිය ඡන්ද සංඛ්‍යාවකින් රජයේ පාර්ශවයන් අපිත් එක්ක එකව වෙලා අපිව හම්බ වෙලත් පුද්ගලිකව කතා කරනවා විශේෂ සංශෝධනය මේ විදිහට ගේන ඒමට ඉඩ තියන්න එපා කියලා ඒ නිසා වුන්ට 150ක් ගන්න ලේසි වෙන්නේ නැහැ අපේ මැතිවරණ ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව තිබ්බ දෙයක් තමයි 19 සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියන්නේ. මේ සම්බන්ධව අවසාන තීන්දුව ගන්න පාර්ලිමේන්තුව මේ 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේ ලියවිල්ලක් ලියන්නට පුළුවන්. කරුණා අම්මාන් පිල්ලෑන් වගේ මරාගෙන මැරෙන පුහුණුවක් තියෙන පුද්ගලයෙකුට විතර. මේකෙන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මැරෙනවා. පාලන තන්ත්‍රය අවුල් කරන නෙමෙයි. පාලන තන්ත්‍රය පහසු කරන. නව ව්‍යවස්ථාවක් යටතේ මේ රට ගෙනා යුතුයි කියන මතය අපි ඒ අනුපාඩු හරියට හඳුනගැනීම නිවැරදි කරන්න කමිටුවක්පත් කළා ඒ කමිටුවේ මම සමාජිකයෙක් 20 වෙනි සංශෝධනය අමාත්‍ය මණ්ඩලය එකතු වෙලා නම් හැදුවේ සංශෝධන කරන්න වෙනම කමිටුවක් දාන්න ඕනේ කියලා දැන් ඉතින් සාමූහිකව හැදුවා නම් ඇයි වීරවංශ මහත්තයල වෙනමතයක් කියන්නේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පත් කරන්නට
අපි අනිවාර්යයෙන්ම කටයුතු කිරීමට බැඳී සිටිනවා. දැන් අපිට එක පැත්තකින් hina යනවා වගේම දැන් මේ ආණ්ඩුව දැම්ම 20ට ඇනගෙන කියන එක අපිට දැන් දැනෙන්න පටන් අරන් තියෙනවා. යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා හෙට දවසේ වෙනකොට අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි 20ට සම්පූර්ණ විරුද්ධයි. 19 ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක්. ඒ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. 19 ප්ලස් විදියට 19 ඉදිරියට ඉදිරි මැතිවරණවලදී ඒ වගේම ඉදිරි රජයක් තුලදී කටයුතු කරන්නේ. වියවුල් සහගත තත්ත්වයක තමයි දානවින සංශෝධනෙ තියෙන්නේ. මේ විවස්ථාව තුල සංශෝධන වලින් නිවැරදි කරන්න යෑම ඇත්තටම ඉතාම විශාල අභියෝගයක්. අවුල් සියල්ල නිවැරදි කරන්න යනවා කියන්නේ අලුත්ම විවස්ථාවක් ගෙනීම තමයි තෙන්දි කරන්න වෙන්නේ. ජනාධිපති රයිල්නා සියලු විනිශ්චකාරවරු පත් කිරීමේ බලය, ඒ වගේ සියලු අමාත්‍යවරු ඉවත් කිරීමේ පත් කිරීමේ බලය, නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේ ඉවත් කිරීමේ බලය, අමාත්‍යාංශ ලේකම්වරු ඉවත් කිරීමේ පත් කිරීමේ බලය, ඒ සකල විද බලය ජනාධිපතිවරු අයල්ලනවා. මම හිතන්නේ මේ උම්මත්තක ක්‍රියාවක් විදියට. 20 මොකද්ද වෙන්නේ කියලා අහන ජනතා විමුක්ති පෙරමුණෙන් සහ අද ඉන්න විපක්ෂයෙන් එදා 19 ගේද්දි කොතනද අවකාශය දුන්නේ අපිට මේ ආකාරයට අදහස් ප්‍රකාශ කරන්න. ඉවෙනි ආණ්ඩුක්‍රම වස්තා සංශෝධනය අපි පළමුවෙන් ආණ්ඩුවට බල කර තිබෙනවා කොන්දේසි විරහිතව මෙය හකුලාගත යුතුයි කියන කාරණාව. අපිට කකුල් මාසු දාලා අපිව වටන්න ගියාය. අපිව වටන්න හම්බුන්නේ ඒ අයම තමයි වැටිලා පල්ලහැට ගියේ. විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කරාම පාර්ලිමේන්තුවට දාන සූදානම් වෙනකොට විපක්ෂයේ විදියට ප්‍රජාතන්ත්‍රවාදී මලගම සටහන් කරන විදිය පිළිබඳව අපි කරුණු දිරිපත් කරාට පස්සේ මේ වෙනකොට 20 වෙනි සංශෝධනයට කතෘ අඥාත වෙලා තියෙනවා. සමාජයේ තිබෙන පන්ති බෙහෙදේ සඳහා නිසි විසඳුම් සෙවීම තම අරමුණ බව අමාත්‍ය වාසුදේව නායකකාර මහතා පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මගේ කාර්ය වෙන්නේ බීමට පැන් පොදක් නොලැබෙන කිසිවෙක් ඉන්න බෑ. මම හරියට යන්නේ අර ජල බිඳක් හොයාගෙන ඇවිදින මිනිහෙක් වගේ පිපාසයෙන්. මේ තමයි මගේ දර්ශනය. මේ සමාජයේ තියෙන ලොකු පන්ති ભેදය. ඒ වගේම අපේ රටේ මොන පොහොසත් ගෙදරද වතුර නැත්තේ? මොන පොහොසත් ගෙදරද වැසිකිළියක් නැත්තේ? වැසිකිළි නැත්තේ වතුර නැත්තේ අඩු ආදායම් ලබන අය. මගේ වයස අවුරුදු 15දී 14දී මගේ කිති කැවෙන්න පටන් ගත්තේ හෘද සාක්ෂිය. එදා ඉඳන් අද වෙනතුරු මම යන්නේ මෙන්න මේ අනාගතය හොයාගෙන. කවදාම රාමු වේවිද දන්නේ. ඊට පෙර මම සමු ගන්න පුළුවන්. නමුත් මම නැවතත් එන්නේ ඒ වෙනුවෙන්. සාම්ප්‍රදායික කුඹල් කර්මාන්තය ජීවනෝපාය කරගත් අනුරාධපුර පණ්ඩිත රැබෑව ගම්මානයේ කුඹල් කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළු රසක් පිළිබඳව තොරතුරු අප පසුගියදා අනාවරණය කළා. මේ පිළිබඳව සිය අවධානය යොමු කළ විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවේ රැබෑව ගම්මානයේ ජනතාවගේ ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දෙන බවයි. අනුරාධපුරයේ තිරප්පණය පණ්ඩිත රඹෑව ගම්මානයේ ගම්වැසියන් සිය පාරම්පරික කුඹල් කර්මාන්තය පවත්වාගෙන යාමේදී මුහුණ දෙන විවිධ දුෂ්කරතාවයන් පිළිබඳ සියත ප්‍රවෘත්ති තුලින් අප අනාවරණය කළා. කුඹල් කර්මාන්තය තුල ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වේවැල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගෙන් අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. මම තිරප්පණයට විතරක් නෙමෙයි සෑම ඒ කර්මාන්තවල යෙදෙන අයට අපි ලංකා බැංකුව මහජන බැංකුවත් සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය කරන ණය පාසුකම් ඔවුන්ගේ නන්වන්නට නවීන යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන පාසුකම් ටික සපයා ගන්න අපි ඉදිරියේදී වැඩ කටයුතු කරනවා. ජාතික ශිල්ප සභාවේ මේ ශිල්පකරුවන්ට ඇඳුනුම් පතක් අපි ලබා දෙනවා. එක පහට රිලීස් කරගන්න බැරි මේ තුල ජාවාරම් කරුණු තින්න නිසා ඒ පස්මාපියාවත් තින නිසා අපි ඒවා අවම කරගන්න විදියට කර්මාන්ත කරුවන්ට ඍජුවම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීම වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.
මට මේ ගම්මාන්ත යන්න බැරි වුණා. ඉදිරියේදී මම ගිහිල්ලා ඒ අවශ්‍ය කරන නවීන තාක්ෂණයේ ලබා දීමේ කටයුතු අපි කඩමින් සිදු කරන්න වැඩ කටයුතු කරනවා. 200 ගානක්ද කොයිද තිබෙනවා කුඹල් කර්මාන්තයේ යෙදෙන පාරම්පරික ගම්මාන මේ කර්මාන්ත කරුවෝ සියලු බහුතරය කරන් යන්නේ සාම්ප්‍රදායික නිර්මාණ ටික විතරයි කරන් යන්නේ. නමුත් නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔවුන්ට පුහුණුව ලබා දීලා පිටරට වෙනද පොළත් අපේ මධ්‍යම පාන්තිකට අවශ්‍ය කරන ඉදිය නිෂ්පාදන කරන්න අපි කටයුතු පාලන මිලක් නෙමේ මේකේ මැද අතරමැදියෝ තමයි විශාල ලාභයක් උපයන්නේ නිෂ්පාදකයාගේ භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රමවේදය. ඒ ගණුම් කරුවන් සදා අපි යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැඩපිළිවෙල අපි කරගෙන යනවා. මෙතර ආර්ථික දුෂ්කරතා මැද ජීවිතය ගත කළ ගිනිගත් හේන දෘශ්‍යබාධිත මව ඇතුළු දරුවන් තිදෙනා පිළිබඳව පසුගියදා අපකල අනාවරණයෙන් අනතුරුව එම පවුලට පිළිසරණක් වීමට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රසක් ඉදිරිපත් වී තිබෙනවා. තම දරුවන් තිදෙනාට ආහාර වේලක් ලබා දීමට නොහැකි තත්ත්වය මත තම දරුවන් තිදෙනා පාසලට එවීමට නොහැකි බව පවසමින් දෘශ්‍යබාධිත මවක් ගිනිගත් හේන මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියක් යැවූ අනුවේදනීය සිදුවීම පිළිබඳ අප පසුගියදා සියත ප්‍රවෘත්ති තුලින් අනාවරණය කළා. අපකල අනාවරණයෙන් අනතුරුව සංවේදී හදවත් ඇති බොහෝ පිරිසක් මේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙනවා. අතුරුගිරිය 3601 සිංහ සමාජයේ සභාපතිනි සුජාතා හෙට්ටිආරච්චි ලේකම් කුමාරි වෙත්තසිංහ මහත්මිය ඇතුළු එම සිංහ සමාජයේ සමාජිකයින් ගිනිගත් තේන ප්‍රදේශයට පැමිණ විදුහල්පතිවරයා මුණගැසී එම දරුවන් තිදෙනා පදිංචිව සිටින නිවසට ගොස් මසකට පමණ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාසල් උපකරණ ලබා දී මුදල් පරිත්‍යාගයක්ද සිදු කර තිබෙනවා. මෙම දරුවන් රැකබලා ගැනීමට තම සිංහ සමාජයෙන් තවදුරටත් කටයුතු කරන බවයි එම සමාජයේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් බොහෝ දිනෙකුගේ ඉල්ලීමක් මත මෙම ළමුන් වෙනුවෙන් ගිනිගත් තේන මහජන බැංකුවේ ගිණුමක් ආරම්භ කර එම ගිණුම භාරකාර මණ්ඩලයක් යටතට පත් කිරීමට කටයුතු කරන බවද ගිනිගත් තේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවා. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමු වෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.